හරි. එතෙපොල් අමාහැල්ලෙන්. අමාහැල්ලෙන් කියන්නේ මොකද්ද? අමා කියන්නේ අමෘතය නේද? අමෘතය දිව්‍ය ලෝකේ ඉන්න දිව්‍යාංගනාවන් දෙවියෝ වළඳනවයි කියලා කියන්නේ, ආහාරයට ගන්නවා කියන්නේ නේද? සාහිත්‍ය පොත්වල එහෙම සඳහන් වෙන්නේ අමෘතය නේද? එතකොට අමා කියන එක තමයි මේ අමෘතය කියන්නේ. හෙල්ලෙන් කියන්නේ දිය දහරින් කියන එක. එතෙපොල් ඒ තෙපොල් අමා හෙල්ලෙන් ඒ තෙපොල් අමෘතය නැමති දිය දහරින්. හරි. සරසි පුතා කියමු බලන්න හැඳින්වීමේ කොටස. පුතේ මෙතනදි කියනවා සිංහල භාෂාව ඉතාමත්ම අතිශයින්ම හරිද, අතිශයින්ම ඉතාමත් විසිතුරුයි හරිද. එකම සිද්ධි එකම සංසිද්ධිය වුණත් එකම සිද්ධිය අලලා එකම සිද්ධිය අරගෙන ප්‍රතිභා සම්පන්න ගත්කරුවෝ ලේඛකයන්. ප්‍රතිභා සම්පන්න කියන්නේ අපූර්ව වස්තු නිර්මාණය කිරීමේ හැකියාව තියෙන ලේඛකයින් කතුවරුන් කිහිප දෙනෙකු අතට පත් වුණහම හරිද, ඒ කියන්නේ එකම සිද්ධියක් මේ අපූර්ව වස්තු නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙන කතුවරුන්ගේ අතට පත් වුණාට පස්සේ ඒක අපූර්වත්වයේ විවිධත්වය විවිධාකාරයක් පළවෙන ආකාරයේ රචනා බිහිවෙනවා හරිද. එහෙනම් විවිධත්වයෙන් අනූන අපූර්ව ලස්සන නිර්මාණ බිහිවෙන්නේ එකම සංසිද්ධියක් එකම සිද්ධියක් පදනම් කරගෙන විවිධාකාරව ලස්සන ලේඛන බිහිවෙන්නේ පුතේ මේ ලේඛකයන්ගේ තියෙන දක්ෂතාවය නිසා හරිද. එතකොට අපි දන්නවා බුද්ධ චරිතයේ තියෙනවා බුදුරජාණන් වහන්සේට නේද, නාලා බුදුරජාණන් වහන්සේව මරණයට පත් කරන්න නාලාගිරි ඇතාව දේවදත්ත හිමියන් රාපොවල එව්ව බුදුහාමුදුරන්ව මරා දමන්න කියලා නේද. නමුත් බුදුහාමුදුරන්ව මරණයට පත් කරන්න බැහැ. ඒ කියන්නේ බුද්ධ චරිත බුදුහාමුදුරන්ගේ ලේසලවීමක් කරලා තිනවා දේවදත්ත. නමුත් දැන් මේ මරන්න එන අවස්ථාවයි මේ නාලාගිරි ඇත දමනය කරා බුදුහාමුදුරුවෝ මෛත්‍රිය තුලින් හරිද. ඒ නාලාගිරි ඇතාට මේ සිත පතුරවල මෛත්‍රිය තුලින් දමනය කරා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ බුද්ධ චරිතයේ තුල නාලාගිරි ඇතාව දමනය කරපු අවස්ථාව විවිධ ලේඛකයෝ තමන්ගේ මේ විවිධ ලේඛන විලාසයන් ලේඛන ශෛලීන් විලාසයන් උපයෝගී කරගෙන විවිධ කතවරුන් එක විවිධ ආකාරයෙන් වර්ණාවට ලක් කරලා තියෙනවා හරිද. එතකොට මේ නාලාගිරි දමනය කතා ප්‍රවෘත්තියේදී ආනන්ද තෙරුන් වහන්සේ තාමස් සෙනෙහසින් යුතුව බුදුරජාණන් වහන්සේව ආරක්ෂා කරන්න තැත් කරපු අවස්ථාවේ ඉදිරියට පැමිණි අවස්ථාවේ ඉඳන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ මුල වැටිලා නාලාගිරි යථා දමනය වූ අවස්ථාව දක්වා අමාවතුර කියන පොතේ, බුස්සරණ කියන පොතේ, පූජාවලියේ කියන පොත්වල කතුවරුන් ඉදිරිපත් කරලා තියෙන ආකාරය තමයි අපේ පාඩමට අන්තර්ගත වෙලා තියෙන්නේ හරිද. ඒක කියවලා බලලා අපි මේ පාඩම සාකච්ඡා කරන අපි ඉගෙන ගමු මේ ඒ කතුවරුන්ගේ තියෙන ලේඛන ශෛලීන් ලේඛන විලාසයන් ඔවුන්ගේ මේ ප්‍රකාශන විලාසය මොන ආකාරයේද කියලා එහි තියෙන විවිධතාවයන් අපි සාකච්ඡා කරමු මේ පාඩම කරාට පස්සේ කරන ගමන් ඒ එක්කෙත් පොතට අනුකූල හරිද. හා අමා වතුර කියන කොටස කියවමු බලන්න. යෙත්මි හරි හොඳයි පුතේ, මේ එක්කෙ පොත්තට අනුකූලව අපේ මේ පුරාතන ගද්‍ය කොටස් වලින් උපුටා අරගෙන තියෙන්නේ. එතකොට මේ පොත්පත් වලින් උපුටාගත් කොටස් සාකච්ඡා කරනකොට ඒ ඡේද වලට එහි යොදලා තියෙන භාෂාවේ යොදලා භාෂාව භාවිතා කරලා තියෙන ආකාරයේ උපමා රූපක ඒ මේ අවස්ථා සම්බන්ධය කොයි පොතේද තිබුණි කියලා හොඳින් ටිකක් අවධානෙන් ඉගෙන ගන්න ඕනේ, හොඳ අවධානයක් දෙන්න ඕනේ මේ පාඩමේ අමාරු වචන වගේම මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සැකසিলা දිනු ඉදිරියට සැකසෙන්න පුළුවන් හරිද. හරි අපි බලමු මේ අමා වතුර කියන පොතේ තියෙන මේ අමාරු වචන හරිද. එතකොට පුතේ මේ බුදුරජාණන් වහන්සේ විසින් නාලාගිරි ඇතු දමනය කරන අවස්ථාවන මේ කතුවරුන් තුන් දෙනෙක් විසින් වර්ණාවට ලක් කරලා තියෙන පොත් තුන මොකක්ද ආයි කියන්න බලන්න. අමා වතුර. ඔව් අමා වතුර රචනා කරලා තියෙන ගුරුළුගෝමි පඬිවරයා හරිද. පොළොන්නරුව අවදී පොළොන්නරුව යුගයේ තමයි විහාරි පුතේ මේ අමා වතුර පොත රචනා කරන්නේ. ඉතින් මේක අයිති වෙන්නේ බණ කතා සාහිත්‍යයට. ඒතර අමා වතුර ලියන්න
පදනම් වෙලා තියෙන්නේ. අපි 11 ශ්‍රේණියේදී අපිට අඟුල්මල් දමනේ පාඩමේදී අපි මේක විස්තරාත්මකව ඉගෙන ගන්නවා. මේ බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්ම සාරති ගුණේ තමයි ප්‍රකට කරවන්නේ. පුරිස ධම්ම සාරති ගුණේ කියන්නේ මොකද්ද? පුද්ගලින් දමනය කරන නොහැකි පුද්ගලයන් දමනය කර ගැනීමේ හැකියාව නේද? ගුණය තමයි ප්‍රකට ගන්න. පුද්ගලින් හික්මවා ගැනීමේදී පින්වන කුසලතාවය. හනේද? එතකොට මේ පොත රචනා කිරීමේ අරමුණ විදිහට කතෝරය කියනවා, මේ පාලි සංස්කෘත භාෂාව දන්නේ නැති සාමාන්‍ය ජනතාවට සිංහල බසින් පොතක් රචනා කිරීම තමයි රචකයාගේ අනු මේ අරමුණ බවට පත් වෙලා තියෙන. එතකොට මේ මේ රචනා කතුවරයාගේ වෙනත් ග්‍රන්ථ කවුද? දැන් කතුවරයා මං කියුවේ ගුරුලුගෝමි පඬිවරයා නේද? ගුරුලුගෝමි පඬිවරයාගේ තවත් පොතක් තමයි ධර්ම ප්‍රදීපිකාව. ධර්ම ප්‍රදීපිකාව. එතකොට මේ අමාවතුර පොතේ තියෙන විශේෂත්වය තමයි සිංහල ලේඛන කලාවේ සංක්ෂිප්ත රීතිය, කෙටිම රීතිය, සංක්ෂිප්ත රීතිය අනුගමනය කරන පොතක්. මේක අපූර්ණ ආකාරයෙන් වර්ණනා කරලා තියෙනවා. කිව යුතු දේවල් වටාරන් නැතෝ ඉතාමත්ම කෙටියෙන් පැහැදිලි කරලා තියෙනවා. සරලව පැහැදිලි කරලා තියෙනවා. ඈකාරය භාවිතා කරලා තියෙනවා. සංකල්ප රූප, චිත්ත රූප මැවෙන ආකාරයට මේක කියනකොට අපේ මනසේ මේව මෙවි මෙවි පේනවා. ආකාරයෙන් රචනා කරලා තියෙනවා. හරිද? එතකොට පුතේ මේකේ දැන් තියෙන ලේඛන විලාසය, එහෙම නැත්නම් අපි ගත්තොත් ඒකම ලේඛන ශෛලිය ගැන කතා කරනකොට, දැන් අපි මේක කියෙව්වනේ. එතකොට මේ කියෙව්වහම අපිට මේකේ ලේඛන ශෛලිය ගැන කතා කරනකොට කියන්න පුළුවන් මේ ගුරුලුගෝමි පඬිවරයා නේද, නාලාගිරි දමනය සරලව හෙළබසින් ලියලා තියෙනවා. උපමා උපමේය රූපක විරල ආකාරයෙන් තමයි භාවිත කරලා තියෙන්නේ. පණ්ඩිත ප්‍රිය භාෂාවකින් ලියලා තියෙනවා කියලා බොහෝ විචාරකයෝ විද්වත් අය කියලා තියෙනවා. හරිද? එතකොට අමාවතුර රචනා කරේ ගුරුලුගෝමි පඬිවරයා කියලා හොඳින්ම මතක තියාගන්න. දැන් අපි යමු මේකේ තියෙන අමාරු වචන මොනවද කියලා බලන්න. අදිවාසනා, මේක නම් අහලා තියෙනවා දවසක. අදිවාසනා කියන එකේ තේරුම හනේද? අදිවාසනා කියන්නේ ඉවසීමේ ගුණය. අදිවාසනා හනේද? මේ තෙපුල් අමා හැල්ලින් කියන පාඩමේ තියෙන අමාරු වචන හොඳින් මතක තියාගන්න. ඒ තෙපුල් ඒ වචන අමෘතේ නැමති දිය දහරින්, එතකොට තමයි පාඩමේ නම. අදිවාසනා ඉවසීමේ ගුණේ. ඉදුහ බලෙන්, ඉදුහ බලෙන් කියලා කියන්නේ ඉර්ධි බලෙන් කියන එක. ඉදුහ බලෙන්. ඊළඟට කකුල් කලකුරුවා. කකුල් කලකුරුවා කියලා කියන්නේ පුතේ මෙතන තියෙනවා කකුල් කලකුරුවා. කකුල් කලකුරුවා කියලා කියන්නේ කකුල් කලකුරුවා නොවිද ඒකාරය භාවිතා කරලා තිනවා කියන්නේ මං මේ පාද පීඩාවට වෙහෙසකට පත් කරවාගෙන ඇවිදින්නේ නැතුව කියන එක. හරිද? පාද මේ පීඩාවකට වෙහෙසකට පත් කරගෙන ඇවිදින්නේ නැතුව. එකිනෙහි, ඒ මොහොතෙහි. එකිනෙහි කියලා කියන්නේ ඒ මොහොතෙහි. මාගමක්. කාටද මාගමක් කියන්නේ? දන්න කෙනෙක් කියන්න මාගමක්. කාන්තාවක් නේද? මාගමක් කියන්නේ කාන්තාවක්. ඊළඟට සොළොස් කලක්. සොළොස් කලක් කියලා කියන්නේ කල දාසයක්. සොළොස් කලක් කියන්නේ කල දාසයක්. පාවිට බැස හොති. පාවිට බැස හොති. මොකද මේ පාවිට බැස හොති කියලා කියන්නේ? ඒ කියන්නේ පුතේ පාවිට බැස හොති. මේ පාමුල, පාදේ මුල, පාමුල වැද හොත්තේය කියන්නේ. පාමුල වැද හොත්තේය කියන්නේ අදහස. පිළිලද සංවේග මෙතන තියෙනවා. පිළිලද සංවේග. පිළිලද සංවේග කියන්නේ පිළි අවබෝධයකින්, අවබෝධයකින් යුක්තව, අවබෝධයකින් යුක්තව. පිළිබහ. පිළිබහ කියලා කියන්නේ පස්සට කොට, වලක්වා කියන අදහස. තුන්යලක්. තුන්යලක් කියතුදු. තුඹුදුන් තුන්යලක් කියතුදු. ඒ කියන්නේ තුන්යලක් කියන්නේ තුන් වරක් නේද? තුන් වර. යුගත් ගිනි. යුගාන්තයේ ගින්න.
යුගත් ගිනි වැන්නේ. යුගත් ගිනි කියන්නේ යුගාන්තයේ ගින්න. දිවිපියා ජීවිතේ පූජා කොට. ජීවිතේ පූජා කොට. රූසිරි ශරීරේ ශෝභාව. ශරීරේ ලස්සන. ශරීර ශෝභාව. පහව යෑ ඉවත්ව ඉවතට යන්න. හරි, අපි බලමු දැන් එහෙනම් සමස්තේ තේරුම කොහොමද කියලා. මේ පොත ගන්න ළඟට පෙළ පොත මම ඡේදෙ පැහැදිලි කරනකොට පොත බලා ගන්න අවධානය යොමු කරන්න. එතකොට හොඳට කතාවක් තේරෙනවා, අමාරු වචනක් තේරෙනවා. හරිද? හරි. එකල්හි අනද මහතෙරුහු බුදුන් කෙරේ බලවත් සෙනෙහින් අදිවාසනා නොකොටෙහි. ඒ කොටස බලාගන්නේ. ඒ වෙලාවේ ආනන්ද මහතෙරුන් වහන්සේ බුදුන් වහන්සේ කෙරෙහි බලවත් ආදරෙන් ඉවස ගන්න බැරුව, ඉවසාගත නොහැකව මේ ඇතා පළමුවෙන්ම මා මරාපියදෙන් ඉසෙස්ලාම මාව මරපුදෙන් කියලා හිතලා බුදුන් වහන්සේ වෙනුවෙන් දිවි පූජා කරන බුදුන් වහන්සේ ඉදිරියේ සිටියා කියලා කියනවා. හරිද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා, බුදුරජ ආනන්ද ඉවත් වෙන්න මගේ ඉදිරියේ ඉන්න එපා, මගේ ඉදිරියේ නොසිටින්න කියලා වදාළලු. හරිද? ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ කියනවා, වහන්ස මේ ඇතා ප්‍රචණ්ඩකාරී නපුරුයි, මිනිමරුවෙක් වගේ ගිනිගෙන ඇති ලෙස ගිනිගෙන ඇත්තා වගේ. හරිද? පළමුවෙන්ම මා මරා ඊට පස්සේ ඔබ වහන්සේ කරා ගියදෙන් කියලා කියනවා. ඇයි මෙහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ නිත්‍ය උපාසකයා නේද? උපාසකයානේ ආනන්ද හාමුදුරුවෝ කියන උපස්ථායකයානේ නේද? ඒතර බුදු හාමුදුරුවන්ට ගොඩාක් ආදරය කරන සෙනෙහසින් තමයි අප උපස්ථාන කරලා තියෙන්නේ. එතකොට ආනන්ද හාමුදුරුවෝ තම රහත් භාවයට පත් වෙලා හිටියේ නැහැ නේද? එහෙනම් බුදු හාමුදුරුවෝ පිළිබඳ ඉතාම සෙනෙහසක් ආදරයක් තිබ්බ දෙඩිවම නේද? ඊට පස්සේ පළමුවෙන්ම මාමරා පසු ඔබ වහන්සේ කරා ගියදින් කියලා කිව්වා. බුදුන් වහන්සේ තුන් වරක් කිව්වත් ඒ ආකාරයෙන් මිටියා, ඉවත්ුනේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඉරිදි බලයෙන් ඔවුන් පස්සට කොට සංඝයා අතරේ මේ සිටෙව්වා. හරිද? එතකොට මේ ඉරිදි බලය කියන එක එහෙම බුදුහාමුදුරුවෝ, ඒ කියන්නේ කෙනෙක්ව දමනය කරන්න, එහෙම නැත්නම් ඒ අවශ්‍යම අවස්ථාවන්නේ විතරයි ඒව උපයෝගී කරගත්තේ. එතකොට මේ ස්වාමින් වහන්සේලාටත් ඉරිදි ප්‍රාතිහාර්ය, ඉරිදි ඒ වගේ දේවල් නේද සාමාන්‍ය මිනිසුන් ඉදිරියේ මේ පෙන්වන්න එපාකෝ. මොකද සමහර වෙලා ඒවට ආසාවෙන් ඇවිල්ලා, ඒව ලබා ගැනීමේ ආසාවෙන් ඇවිල්ලා පැවිදි භාවය ලබා ගන්න පුළුවන් නේද? එතකොට නියම අවබෝධයෙන් නෙවෙයි මේ සංසාරේ මේ නියම තතු දැකලා නෙවෙයි, ඇත්ත ඇතිසටියෙන් දැකලා නෙවෙයි, යථාර්ථය දැකලා නෙවෙයි ඉන්නේ. හැබැයි මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මොකද කරේ? ආනන්ද හාමුදුරුවන්ට දැන් මේ හානියක් වෙන්න පුළුවන් නැත්තාගෙන ඉරිදි බලයෙන් ඔහු පස්සට කොට සංඝයා අතරින්ම සිටෙව්වා. ඒ ශනේන් එක්කාන්තාවක් නාලාගිරි දැකලා මරණ බයෙන් අසිහියෙන්, කියන්නේ සිහිය නැති වෙලා මේ මරණයට පත්වෙන බයෙන් සිහියෙන් සැඟවිලා යන්න ගියා. හරි, ඊට පස්සේ දෙගන නාලාගිරි ඇත්තා දැක්කට පස්සේ මේ කාන්තාවට සිහිය නැතුව ගියා. උකුලෙ හිටපු දරුවා, මොකද උකුලෙ හිටියා දරුවෙක්, දරුවවත් අමතකුණා. මේ උකුලෙ හිටපු දරුවා කොතනද දාලා ගියා කියන්නේ? ඇත්තා සහ බුදුන් වහන්සේ අතර දමල ඉවත් වෙලා ගියාලු. හරිද? ඇත්තා ඒ පසු එළුවා, ඊට පස්සේ නැවත දරුවා වෙත ගමන් කරා කියලා කියනවා. ගියා. දරුවා මහාඬින් හඬන්නට පටන් ගත්තා. හඬනවා. බුදුන් වහන්සේ නානාගිරිය වෙත මෛත්‍රී පතුරලා ඉතාමත් මිහිරි බ්‍රහ්මසරය විහිදුවලා කියනවා, නාලාගිරිය තෝ කලදාසක් රාපුවා. හරි, ඊට පස්සේ දරුව දැන් ඔන්න මහාණ්ඩින් හඬනවා පුතේ. ඊට පස්සේ බුදුන් වහන්සේ නාලාගිරි ඇත්තාට ආමන්ත්‍රණය කරනවා නේද? ආමන්ත්‍රණය කරලා කියනවා, තෝ මේ කලදාසක් රාපුවාල මත්කඩේ අනෙක් කෙනෙක් කල්ල ගන්න නෙවෙයි. හරිද? මාම ගන්නවා. ඒ කියන්නේ නාලාගිරි ඇත්තාට රාපුවල එව්වේ මේ වෙන කෙනෙකුට හිංසා කරන්න නෙවෙයි දේවදත්ත නේද? දේවදත්ත
හාමුදුරුව හිතුවේ දැන් මේ බුදු හාමුදුරුවෝ මරලා ඉවර වෙලා බුද්ධ රාජ්‍යය අත්පත් කරන්න නේද? බුදු බව කියන එක හිම ලබා ගන්න බෑනේ. සංසාරයක් මුරුල්ලේ පාරමිතා ධර්ම පූර්ණේ කරලා නේද පෙරුම් පුරලේ බුද්ධත්වය කියන එක සාක්ෂාත් කරගන්න ඕනේ. හැබැයි අර දේවදත්ත හාමුදුරුවේ මේ ඒක නියමාකාරයෙන් වටහාගෙන හිටියේ නැහැ. මොකද කරේ, බුදු හාමුදුරුවන්ව මරණයට පත් කරන්න තමයි මේ නාලාගිරි ඇතා එව්වේ. ඊට පස්සේ කරුණක් නැතුව, මොකද කියන්නේ කකුල් කලකුරුවා නොමිද මොබ එවයි වදාලයි කියන. මොකද මේ කකුල් මේ කරුණක් නැතුව කකුල් වෙහෙසා එවිදින්නේ නැතුව මේ මිහාට එන්න කියලා වදාලා. හරිද? ඊළඟට ඊළඟ ඡේදයට අවධානය යොමු කරන්න අන්තිම ඡේදයට. ඊට පස්සේ ඔහු බුදුන් වහන්සේ කී දේ අහලා ඇස් අයා බුදුන් වහන්සේගේ රූපශ්‍රීය බලා අවබෝධයෙන් යුක්තව ශෝකයට පත් වෙලා බුදුන්ගේ තේජසින් සුරාවේ මත් බව, දැන් පොවල නෙව්වේ මේ සුරාවේ තියෙන මත් බව හිඳිලා ගිහිල්ලා අත හොඬේ බාගෙන කන් දෙක වනමින් ගොස් බුදුන් වහන්සේගේ පාමුල වැඳහොත්තේය කියලා තමයි එතකොට මේකේ තේරුම වෙන්නේ. හරිද? බුදුන් වහන්සේට වැඳ. එතකොට නාලාගිරිය දමනය වුණ ආකාරය අමාවතුරේ සඳහන් වෙන්නේ ඒ ආකාරයෙන්. හරි, බුත්සරණෙහි සඳහන් වන ආකාරය කියමු බලන්න. දිවාසන හරි හොඳයි පුතේ. දැන් අපි කලින් කතා කරේ අමාවතුරේ තියෙන නාලාගිරි දමනයේනේ නේද? දැන් අපි කතා කරන්නේ බුත්සරණ කියන පොතේදී මේ නාලාගිරි දමනය දක්වලා තියෙන ආකාරය. එතකොට අපි මෙතනදී ඉගෙන ගන්න ඕනේ මේ එක් එක් පොත්වල එකම මාතෘකාව නේද, නාලාගිරි දමනය දක්වලා තියෙන ආකාරය. එතකොට මේ එක් එක් කතුවරයන් කතුවරයාට ප්‍රකාශන විලාසය ලේඛන ශෛලිය වෙනස්. අන්න ඒක තමයි අපි ඉගෙන ගන්න ඕනේ. හරිද? ඒ විතරක් නෙවෙයි, අමාරු වචන තේරුම් නුත්‍රුමේ අහනව සමහර වෙලාවට විභාගේ අමාරු වචන වල තේරුනුත් ඉගෙන ගන්නවා වගේම මේ තියෙන ලේඛන ශෛලිය පිළිබඳ තමයි අපි වඩාත් අවධානය යොමු කරන්න ඕනේ. හරිද? බුත්සරණ, බුත්සරණ රචනා වුණේ මොන යුගයේද ඇහුවොත් මොන යුගයේද? පොළොන්නරු යුගයේ. හරිද? පොළොන්නරු යුගයේ තමයි බුත්සරණ කෘතිය රචනා වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ නවරහදී බුදු ගුණය තමයි වර්ණාවට ලක් කරන්නේ. හරිද? එතකොට පුතේ, බුත්සරණ කතුවරයා තමයි විද්‍යා චක්‍රවර්තීහු. හරිද? විද්‍යා චක්‍රවර්තීහු තමයි මේ බුත්සරණ කෘතිය රචනා කරන්නේ. එතකොට අමාවතුර රචනා කරන්නේ කවුද? අපි පාඩම් කරගෙන මියන්කෝ අමාවතුර. පොරලුගෝමි පඬිවරයා තමයි අමාවතුර රචනා කරන්නේ. එතකොට බුත්සරණ රචනා කරන්නේ විද්‍යා චක්‍රවර්ති. හරිද? එතකොට මේ ග්‍රන්ථයේ හැඳුන්වුණා විශේෂ නමකින් අමෘත වාහ. අමෘතා වාහ කියලා තමයි එතකොට මේ බුත්සරණ හැඳුන්වන්නේ, අමෘතා වාහ. එතකොට අමෘත සංඛ්‍යාතෝ නිර්වාණය ගෙන දීම කියන අර්ථයෙන්. එතකොට මේ සෑම ඡේදයකම අවසානයේ බුත්සරණ පොතේ බුදුන් සරණීමේ බුදුසණේ ආයුතු යනුවෙන් දක්වලා තියෙනවා. එතකොට ග්‍රන්ථයේ මුලින් මූලික කොටස් වලින් බුද්ධ චරිතය කියලා තියෙනවා. ඒ වගේම සමහර ජාතක කතා වගේම නවහරහදී බුදු ගුණෙනුත් විස්තර කරලා තියෙනවා. දැන් බලමු අපි ෆාතිමා පුතේ මේ බුත්සරණ ග්‍රන්ථයේ තියෙන විශේෂතා මොනවද කියලා. හනිද විහාරී, මේ බුදුන් වහන්සේ කෙරෙහි භක්තියෙන් යුතුව ගායන ස්වරූපී පාට දක්නට ලැබුණා නේද? අපි දැක්ක නේද මේ දැන් පාඩම කියවනකොට ඈත දූලින්ව සීගිය අත්‍රජය, මෑත සවනක් ගන බුදු රැසින් සැදී ගිය බුදුරජාණෝය, ඈත කෝපයෙන් රත්ව ගී යවට වැනි ඇස් ඇති අත්‍රජය නේද මේ විදිහට තිබ්බා නේද? එතකොට බුදුර ඈත බැලු බැලුවන් අනේ අනේ කියවන අත්‍රජය, මෑත බැලු බැලුවන් සාදු සාදු කියවන බුදුරජාණෝය නේ. එතකොට මේ බුදුන් මේ ගායන ස්වරූපී පාට දක්නට ලැබුණා නේද? ඒ වගේම විස්තරාත්මකව ලියලා තිබුණා හැම මොහොතකම අසා සිටින අයට ගීතයක් වගේ. දැන් ඒක කියවගෙන ගියොත් ගීතයක් වගේ කනට මිහිර උපදවන වචන භාවිතා කරලා තිබ්බා. ඔන්න ඔය ප්‍රකාශන විලාසය ගැන තමයි අපි අවධානය යොමු වෙන්නේ. ලේඛන ශෛලියේ තියෙන විවිධතා තමයි අපි බලන්න ඕනේ. හරිද? එකින් එකට වෙනස් වෙන්නේ කොහොමද? ගීතයක් වගේ කනට මිහිරි වචන යොදලා තිබුණා. ගායන ස්වරූපී පාට දක්නට ලැබුණා. සජීවී බස්වහරක් භාවිත කරා නේද? දැන් මේ මෙතන කියනවා
මේ ඈත දූලින් වැසී ගිය අත්‍රජය මෑත සවනක් ගන බුදුරසින් සැදී ගිය බුදුරජාණෝ දැන් අපිට මේව මෙවි මෙවි පේනවා නේද? මේ දැන් මේ ළඟ ඉන්නවා මේ වෙන සංසිද්ධියක් වගේ පේනවා. ඒ වගේම සංසන්දනාත්මකව කතාව ඉදිරිපත් කරලා තිනු හරියට චිත්‍රපට ජවනිකාවක් වගේ මේව අපිට මෙවි මෙවි පේනවා. ඒ විදිහට දක්වලා තිබුණා. හරිද? ඒ වගේම තමයි එකම සිදුවීම යළි යළිත් දීලා තිබුණා. පෙර ආත්ම භාවයන්හි ආනන්ද හාමුදුරුව බුදුරවදහන් බුදුරජාණන් වහන්සේව බෝසත් අවදිවලදීනේ දුවදුර වලින් වළක්වා ගත්ත ආකාරය පෙන්වා දෙමින් කතාව ටිකක් දීර්ඝ කරලා දිගු කරලා ලියලා තිබුණා. ඒවා තිබ්බේ නැහෙනේ අමාවතුරේ නේද? මේ ආනන්ද හාමුදුරන්ගේ පෙර උප්පත්තියන් ගැන තිබ්බේ නැහැ. එතකොට ඒවත් මෙතනදී සඳහන් වෙලා තිබ්බා. ඒ වගේම බුදුන් වහන්සේ හා අනාලාගිරි යථාගෙන එකිනෙකට විරුද්ධ ප්‍රතිවිරුද්ධ සංකල්ප ගෙනීමෙන් මේ කතාව සජීවී ආකාරයෙන් එකම මොහොතේ මේ උද්ගත විය හැකි තත්ත්වයන් ස්වરૂපයන් රූපකාරව දක්වලා තිබුණා. ඒ වගේම මේ බුත්සරණ පොතේ වර්ණාවය උච්චම ස්ථානයක් ඇති සිද්ධියක්. ඒ කියන්නේ වර්ණාවෙන් ඉතාමත් ඉහළින්ම තියෙන සිද්ධියක් විදිහට නාලාගිරි ධම්මනේ ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට අමාවතුර පොතේ තියෙන භාෂාව අමාවතුර ග්‍රන්ථයේ තියෙන භාෂාවට වඩා ජනයාට ප්‍රිය උපදවන ආකාරයෙන් මේ බුස්සන්න පොතේ භාෂාව ලියලා තියෙනවා. ඔන්න ඕවා තමයි එතකොට අපි අවධානය යොමු කරන්න ඕනේ. හරි, අපි අමාරු වචන ඒ වගේම රචකයාටම ආවේනික භාෂාවක් තිබුණ ඈකාරය භාවිත කරලා තිබ්බනේ. මේ මේ කොටසෙත් ඈකාරය තියෙනවා. බලන්නකො, මේ වදාළ සීකේ බලා සිටියේ ඔව් ඈකාරය භාවිත කරලා තිබ්බ. උපමා තිබ්බ, රූපක තිබ්බ. එහෙනම් උපමා රූපක සහිත බස් වහරක් තිබ්බා. චිත්තරූප මෙවනායුරින් කතාව කියලා තිබ්බා. දැන් එහෙනම් අපි අමාරු වචනවල තේරුම් බලමු. දිවි පිදූ සනායින්. දිවි පිදූ සනායින් කියලා කියන්නේ ජීවිතය පූජා කරපු, ජීවිතය පූජා කරපු සනායින් නේද? සේහේ. හරි, ඊළඟට අඳුන් කුලක්. අඳුන් කුලක් කියන්නේ මොකක්ද? අංජන පර්වතයක් නේද? ඊළ එළවයා ඉවතට යන්න. එළවයා, එළවයා ඉවතට යන්න. ඕ මෙතන දිවි පිදූ සනායෙන් කියන දිවි පිදූ ආකාරයෙන් කියන එක. දිවි පිදූ ආකාරයෙන් ඇත් පොව්වෙක් කියන්නේ, ඇත් පොව්වෙක් කියන අපි දන්න ඇත් පැටවෙක් නේද? ඇත් පැටවෙක්. එබු එබු පයින්. එබු එබු පයින් කියලා කියන්නේ තබන තබන පියවරෙන්. තබන තබන පියවරෙන්. ඊළඟට කිහිඹියකට, කුහුඹුවකට, කුහුඹුවකට. කුඹල් සකස්සේ පෙරලා. කුඹල් සකස්සේ පෙරලා. කුඹල් සකස්සේ, කුඹල් සකස්සේ පෙරලා කියන්නේ වළං හදන එක්කෙනෙකුගේ. මේ වළං සාදන්නෙකුගේ සකපෝරුවක් මෙන් කරකවා. අපි සකපෝරුව කියන එක ඉගෙනගෙන තියෙනවා කලින් පාඩමක, වීඩියෝයකුත් පෙන්වුවා. ඒ හින්දා නැවත මම ඒක පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා. වලන් සාදෙන්නෙකුගේ සකපෝරුවක් මෙන් කරකවා. තෙදින් කියන්නේ තේජසින්. තෙදින් අපි දන්නවා තෙද කියන්නේ තෙද බල කියන්නේ තෙදින් කියන්නේ තේජසින් නේද? දහසක් කිරිය හැල් කෙතින්. දහසක් කිරිය හැල් කෙතින්.
කිරියක් කියන අමුණු හතරක්, මෙතනදී මේ දහසක් කිරිය හැල් කෙතකින් කියන්නේ අමුණු හාර දහසක කුඹුරක්. අමුණු හාර දහසක කුඹුරක්. අමුණු හාර දහසක කුඹුරක්. ඔව්, මේ මෙන්න මේක චුට්ටක් පොතේ නිවැරදි කරගම්මු. මේ දිවිදුන් සනායන් කියන එක එතන මේ මෙතන යෙදිලා තියෙන්නේ මේ ජීවිතේ දුන් සෙනෙහසින් කියන එක. දිවිදුන් සන ජීවිතේ දුන් සෙනෙහසින්. එක වෙනස් කරගම්මුකෝ, ජීවිතේ දුන් සෙනෙහසින් කියන එක. දිවිදුන් ජීවිතේ දුන් සෙනෙහසින්. දිවිදුන් සනායන්. මුහුණ අත් දෙන්නට, මුහුණ අත් දෙන්නට කියන මුහුණ, මුහුණ අත් දෙන්නට වන්හ කියන මුහුණ දෑතින් වසා ගන්නට. මුහුණ දෑතින් වසා ගන්නට. මේ தත්ත්වය බලාගෙන ඉන්න බැරුව මේ වටේ හිටපු ජනතාව කරපු දේවල්. මුහුණ දෑතින් වසා ගන්නට. යුගාන්ත වාතයෙන්. යුගාන්ත වාතයෙන් කියලා කියන්නේ යුගයේ කෙළවර හමන සුළඟින්. යුගයේ කෙළවර හමන සුළඟින්. යුගාන්ත වාතයෙන් අවසානෙට තියෙන්නේ යුගයේ කෙළවර හමන සුළඟින්. හලුයේ. හලුයේ කියන්නේ මොකක්ද? ඔව්, හරි. හොඳයි පුතේ, කමන්නේ රෙකෝඩින් එක බල වැඩි ටික කරන්න ඉන්න. හලුයේ. හලුයේ කියන්නේ මුදා හැරියේ. මුදා හැරියේ. හලුයේ කියන්නේ මුදා හැරියේ. හෙන්නට වන්හ. මෙතන තියෙනවා මෙන්න මේ වචනේ හෙන්නට වන්හ. හෙන්නට වන්හ කියන්නේ ඉවතට ගන්නට විය. ඉවතට ගන්නට විය. මහ බිචුවකට. මෛත්‍රිය මහ බිචුවකට කියනවා. මහ බිචුවකට කියන්නේ මහ බිත්තරයකට. නැත්නම් මහත් වූ බීජයකට, මහත් වූ ඇටයකට කියන තේරුම ගන්නත් පුළුවන්. සක්වල කියන්නේ, සක්වල කියන්නේ විශ්වය. සක්වල සත්වයන් කෙරෙහි. සක්වල කියන්නේ විශ්වය. අනන්තාපරිමාණ. අනන්තාපරිමාණ කියන්නේ සීමාවක් හෝ ප්‍රමාණයක් හෝ නොමැති. සීමාවක් හෝ ප්‍රමාණයක් හෝ නොමැති. ඊළඟට තවත් වචනයක් තිබ්බා. පිට ලියා ගන්න බැරි වුණ ලෙහි. මේ තියෙන ලෙහි අත්ගසන්නට වන්නා. ලෙහි කියන එක ලේසි. මොකද්ද පුතේ ලෙහි කියන්නේ? ලෙහි. පප්පුවේ. ගොඩක් හොඳයි. පප්පුවේ. එබූ එබූ පයින්. එබූ එබූ පයින් කියන්නේ මං කලිනුත් කියවනේ තබන තබන පියවරින්. තබන තබන පියවරින්. සවනක්. සවනක් කියන්නේ අපි දන්නවා වර්ණ හයක් නේද? සවනක් වර්ණ හයක්. හරි. දැන් එහෙනම් අපි බලමුකෝ මේ බුත්සරණ කතෝරයක් කොහොමද නාලාගිරි ධම්මනේ දක්වලා තියෙන. මම පැහැදිලි කරනකොට ඡේදෙන් ඡේදෙට අවධානය යොමු කරන්න ඕනේ. ඉක් බිති ජාති ජාතිහි මාගේ ස්වාමි දරුවානන්ට දිවිදී. ඒකේ කොටස බලාගන්න. ඊට පසු ජාතියෙන් ජාතියට, ආත්මෙන් ආත්මයට මාගේ ස්වාමි දරුවානන්ට. ඒ කියන්නේ මේ බෝසතාණන් වහන්සේට නේද? බුදුරජාණන් වහන්සේගේ
බුදුරජාණන් වහන්සේට මාගේ මේ ආනන්ද හාමුදුරුවෝ කියන්නේ මාගේ ස්වාමි දරුවානන්ට ජීවිතේ පුද දෙමින් ආ මාගේ කුල දේවතාවෝ ආනන්ද මහතෙරුන් වහන්සේ ආ කතුවරය කියනවා. ඊට පසු ජාතියෙන් ජාතියට ආත්මෙන් ආන්තයට මාගේ මේ ස්වාමි දරුවානන් වූ බුදුරජාණන් වහන්සේට බෝසතාණන් වහන්සේට ජීවිතේ පූජා කරමින් කුල දේවතාවෝ ආනන්ද මහාමුදුරුව බුදුන් වහන්සේ වෙත බැඳී ගිය බලවත් ආකාරයෙන් තමා මෙතන කියනවා තමා කකුළුවෙක් තමා කකුළු කල්පි තමන් කකුළු කලි කියන තමන් කකුළුවෙක් වෙලා හිටපු කාලේ ඒ වගේම සර්පයාගේ මිය ගිය බෝධිසත්වයාණන්ට ජීවිතේ දුන් ආකාරයෙන් ඒ වගේම හංසෙක් වෙලා ඉපදිලා ඉන්නකොට මේ හංස කුලේ හංස උප්පත්ති හංස ජාතියෙහි ඉන්නකොට සුමුක කියන සුමුකු නම් වූ මේ හංස සේනාධිපතිව මේ උගුලෙහි බැඳුණු ස්වාමියා ඉදිරියේ සිටමින් තමන්ගේ ජීවිතේ පූජා කළපු ආකාරයේ මේ කියන්නේ ආනන්ද හාමුදුරුවෝ බෝසතාණන් වහන්සේව ආරක්ෂා කරපු ආත්මභාවයන් ගැන තමයි මේ කියන්නේ. පෙර උප්පත්තින් අතීත උප්පත්ති ගැන හරිද? ගලින් වැටුණු ස්වාමි දරුවානන්ට ගොයෙක්ව මේ පිටදුන්නු ආකාරයෙන් ඊළඟට කියනවා ගිරවෙක්ව පැමිණි ස්වාමීන්ට දහසක් කිරියල් කෙතකින් පූජා කළ ආකාරයෙන් මේ ඇතා පළමුව මාමරාපු දෙන් කියා තමන් දිවිය පූජා කොට ඉදිරියෙන් සිටියා. මුස්සරණ කතුවරය දැන් නාලාගිරි ඇතා ඉදිරියට ආනන්ද හාමුදුරුව ආපු අවස්ථාව මොන ආකාරයෙන්ද කියලා අර ආනන්ද හාමුදුරුව බෝසතාණන් වහන්සේට අතීත උප්පත්තිවල සංග්‍රහ කරපු උදව් කරපු ආකාරවල දක්කන අන්න ඒ වගේ මෙන්න මේ ආත්මභාවයේ බුදුන් වහන්සේව ආරක්ෂා කරන්න ආවා කියලා කියනවා. හරිද? බුදුරජාණන් වහන්සේ තුන්වරක් ආනන්දේ ඉවත් වෙන්න කියලා වදාලා. හරිද? එසේ කිව්වා දේශන වදාරත් කියන බුදුහාමුදුරුව ප්‍රකාශ කරත් ආදරේ නිසාම ඉවත් වෙලා ගියේ නෑ ආනන්ද හාමුදුරුව මේ බුදුරජාණන් වහන්සේට කිසියම්ම හානියක් මේ ඇතා කරයි කියලා. හරිද? ඊට පස්සේ මේ මහා පොළොව විසින් කුඹුල් චක්‍රයක් ලෙසින් පෙරලා පෙරලා පිටුපස්සෙන් දෙමිය ඒ කියන්නේ මේ කුඹුල් චක්‍රයක් වගේ පෙරලා මහා පොළොව පෙරලා පෙරලා ගිලා ආනන්ද හාමුදුරුවන් දැන් යන්නේ නැති හින්දා පිටිපස්සෙන් තිබ්බා කියලා කියනවා බුදුහාමුදුරන්ට පිටිපස්සෙන්. හරිද? ඊළඟට කියනවා ඈත දූලින් මෙසී ගිය අත්‍රජය මෑත සවනක් ගන බුදුරසින් සෙදී ගිය බුදුරජාණෝය. මේ කියන්නේ මොකද්ද? ඈත දූවිලි වලින් වැසී ගිය ඇත්රජතුමා ඉන්නවා කියලා කියනවා. ඈත දූවිලි වලින් වැසී ගිය ඇත්රජුය මෑත සය වර්ණ ඝන බුදුරශ්මියෙන් සෑදුණු බුදුරජාණන් වහන්සේ කියලා කියනවා. ඈත කෝපගින්නෙන් උණු යකඩ වගේ ඇස් තිබුණු ඇත්රජුය බලන්නකෝව උපමා හිම දාලා නේද වර්ණාවට ලක් කරලා තිනවා. මෑත මහා කරුණාවෙන් තෙත්තු නිල් මානෙල් පෙති පෙරද ඇස් තිබූ බුදුරජාණන් වහන්සේ දෙන්නව සංසන්දනය කරලා කතුවරය දක්වලා තිනවා. නාලාගිරිගි ස්වරූපේ කියනවා. ඊට පස්සේ කතුවරය බුදුහාමුදුරන් කියනවා නේද දෙන්නව මේ එක එක ආකාරයෙන් වර්ණාවට ලක් කරලා තිනවා. ඈත තෙබූ පාදෙන් මහ පුලව පලා යන්නා සේදුවන ඇත් රජුය මෑත තෙබූ පාදෙන් මහ පොළව සනහා වඩිනා බුදුරජාණන් වහන්සේ කියන ඉතාමත් ගීතාත්මක නේද ගීතය මේ හරිම ගීතාත්මක බස්වහරකින් රචනා කරලා තියෙනවා. ඊළඟට කියනවා ඈත බැලූ අය අනේ අනේ යයි කියවන ඇත් රජුය මෑත බැලූ අය සාදු සාදු කියවන බුදුරජාණන් වහන්සේය කියලා කියනවා. ඊට පස්සේ මේ වෙලාවේ ඇතා ලං වෙනකොට සැදැහැති බව ශ්‍රද්ධාව තියෙන අය පපුවේ අත් ගස ගසා දුවන්නට වුණා. පපුවේ අත් ගසා ගන්නට වුණා කියලා කියනවා. හරිද? ඇයි ඒ බුදුහාමුදුරුවන්ට කරදරයක් කරයි කියලා නේද? මුහුණ බලාගෙන ඉන්න බැරුව මොකක් කරා කිව්වද? මුහුණ අත්වලින් වහගත්තා කියලා කිව්වා නේද? අත්වලින් වසා ගන්නට වුණා බලා ඉන්නට නොහැකි අය මුණින්ම සිටින්නට වුණා කියලා කියනවා. හරිද? හරි ඊට පස්සේ බලන්න කියලා කිව්වේ.
එකෙනෙහි පුතකු වඩාගත් ගෙහැනියක් ඇතු කරෙහි කළ බයින් වඩාගත් පුතු ස්වාමි දරුවන් හා ඇතු. ආයි කොටස බලන්න. ඒ වෙලාවේ ඒෂනෙහි පුතකු වඩාගත් ගෙහැනිය එදා නිසා ඇතු බය හින්ද මේ වඩාගත් පුතා ස්වාමි දරුවානන් සහ බුදුරජාණන් වහන්සේ හා ඇතු අතර මැදට දාලා ඉවත් වෙලා ගියාලු. ඒ ඇතා කුමාරයා වෙත යන්නට පටන් ගත්තලු. හරිද? ඒ කුමාරයා ඇතා කෙරෙහි ඇති වූ බය නිසාම මහාණින් අර ළමයා අඬන්න පටන් අරගෙන තියෙනවා. ඒ වෙලාවේ බුදුන් වහන්සේ අද මේ ඇතා මා සිටින වීදියේ කුහුඹුවෙකුටවත් අනතුරක් කරානම් මාගේ බුද්ධානුභාවයට නුසුදුසු යැයි සිතා අන අනන්තා ප්‍රමාණය කියන්නේ සීමාවක් හෝ ප්‍රමාණයක් නැතිව මේ මහා විශ්වයේ සියලු සත්‍යයන් කෙරෙහි මිත් පතුරවා නේද? බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය කියන එක හැමෝටම එකයි නේද? එතකොට තමන්ව මරන්න ආපු දේවදත්තටත් එකයි, නාලාගිරිටත් එකයි, අඟුලිමාලටත් එකයි, ඇඟිලි කපමින් හිටපු අඟුලිමාලටත් එකයි, තමන්ගේ පුතා වුණු රාහුල කුමාරයට, රාහුල හාමුදුරන්ට, රාහුල පුතාටත් එකයි නේ? හැමෝටම එක හා සමානයි මෛත්‍රී. එතකොට සෑම සත්වෙක්ම එක සමාන විදිහට තමයි මිසිත පෑවේ. එහෙනම් මෙතනදි කියනවා සීමාවක් හෝ ප්‍රමාණයක් නැතිව මහා විශ්වයේ සියලු සතුන් කෙරේ එක වගේම මේ මෛත්‍රිය මේ පතුරවල මහා මේරු පර්වතය. මෙතන කියනවා මහා මේරු පර්වතය මහවිත්තරයකට පෙරලන්නාසේ. ඔක මහා බිජුවකට කියන කැටයකට කියන එකත් ගන්න පුළුවන් සමහර පොත්පත්වල එහෙම සඳහන් වෙනවා. හරි, එතකොට මහා මේරු පර්වතයේ මහා බිත්තරයකට පෙරලනවා වාගේ එකම ඇතා කෙරෙහි, එකම ඇතා කෙරෙහි විහිදුවා අසන අසන සත්වයා මේ බත්තු අය ලෙස තමාගේ දිශාවට හරවාගත් තමන්ගේ මිහිරි සරය විහිදවා තෝ මේ විදියට ආවේ අප නිසා මිසක මේ පුංචි කුමාරයා කුමාරයා නිසා නෙවේ මෙහෙවයි කියලා වදාළ සේක කියලා කියනවා. හරිද? මෙසේ එයයි වදාළ සේක මෙහෙන්න කියලා වදාළ සේක කියනවා. හරි, ඊළඟ ටික බලන්නකෝ. මේ ඡේදෙ එමිහිරි කටහඬ කනෙත්ම මේ බැලූ එතු ඇසේ එම මනහ එමහන හඬ බුදුරු නැමැති අමා පිරී ගියේ. මොකද කියන්නේ මිහිරි කටහඬ ඉතාමත් ඒ මිහිරි කටහඬ කනෙහි වැටිත්ම බැලූ එතුගේ ඇස් ඒ මනෝහර වූ බුදුරදුන්ගේ රූපශ්‍රීය නැමැති අමෘතින් බුදුරු නැමැති අමා නේද? බුදුරු නැමැති අමා මේ කියන්නේ බුදුන්ගේ රූපශ්‍රීය නැමැති අමෘතින් පිරී ගිය විට දැන්නේයි නගරයේ සියලු වැසියන් කියමින් ඉද්දී කන වැටුණුවේ මිහිරි හඬ ඇසිහි කනටත් දැන් වැටුණනේ මිහිරි හඬ. ඊටඟට කියනවා කතුවරය ඇසිහි වැටුණු බුදු රූපයෙන් කියන ඊට පස්සේ දැන් මේ හැතා දැක්කා මේ බුදු හාමුදුරන් බුදු රූපේ කේසර සිංහයකු දුටු ඇත් පොව්වකමින් අනික් දේ සිතා ගන්නට නොහැකිව කනට වැටුණු අමුෘතයේ දේට හා බුද්ධ රූපයට දල්වාගත් ඇස් පියා ගැනීමට නොහැකිව ඒ රූපේ නැමැති ඇස් වලින් උරාබුමින් බලන්නකො මේ භාෂාව හසුරුවලා තියෙන ආකාරය, වර්ණාවට ලක් කරලා තියෙන ආකාරයේ මේ ඒ මොහොත නේද? පියා ගැනීමට නොහැකි ඒ රූපේ නැමැති ඇස් වලින් උරාබුමින් සිටි ලෙසම සිටගත නොහැකිව නැමෙමින් හැකිලෙමින්. මේ බලන්නකො උකාබුමින් සිට පියා නොහි නැමෙමින් ඇකිලෙමින්. ඒ කියන්නේ නැමෙමින් ඊළඟට කියනවා ඇකිලෙමින්. මොකද කියන්නේ ශ්‍රීපාදයේ ඇලයට ගොසින්. ඒ කියන්නේ ශ්‍රීපාදයේ සිරිපතුල ළඟට ගොස් සිටියේ කියලා කියනවා. සිටි පියා නොහි යුගාන්ත වාතේ නැමී යන අඳුන් කුලක් සෙවුනායි උපමාව. සිටි ආකාරයෙන් සිටීමට නොහැකිව යුග කෙළවරෙහි හමන සුළඟකින් නැමී ගිය අංජන පර්වතයක්, කළුවර මහා පර්වතයක්, මේ අංජන පර්වතයක් වගේ උපමා. අංජන පර්වතයක් වගේ බුදුන් වහන්සේගේ පාමුල වැඳ වැටි ගියේය කියලා තමයි කියන්නේ. හරිද? හරි, හොඳයි පුතේ. තව අපිට පූජාවලිය කොටස කරන්න තියෙනවා. ඊට කලින් අපි පොඩි සටහනක් ලියම්. ඊට පස්සේ ඊළඟ කොටසට ඉන්නේ. මේ ටික ලියාගමු මුලින්ම.
ගරුප් එකටත් මේ සටහන දානවා. නමුත් ක්ලාස් එකේදීම ලියලා ඉවර කරමු. එතන මොකද අපි සටහනට පස්සේ අවබෝධයේ ප්‍රශ්න ටිකත් කරනවනේ දැන්. හරි, හොඳයි. අපි ඊළඟ ටික ලියමු. ලියාගන්න බැරි වුණාට එහෙනම් ඉඩ තියාගන්න, මම මේක එවන්නම්. මේ ටික ලියාගන්න. ඔව්, කවිය ඔක්කොම පාඩම් නම් ගොඩක් හොඳයි ඈ. පාඩම් අය මට මැසේජ් කරලා තියෙනවා, හරිම සතුටුයි. ඔක්කොම පාඩම් නම් ගොඩක් හොඳයි, අපිට විභාගෙදී වැදගත් වෙනවා ඒ කවි. හරි, මේ ටික අපි ලියමු. හරි, ලියලි වැඩද පුතේ? තව ලියන දුවල පුතාලා ඉන්නවද? හා, ලියන්න කොහෙනු. ඔව්, කියවමු බලන්න. මේ විහාරී මේ කොටස රචනා කිරීමේ අරමුණ. හරි, අමාමතුර රචනා කරේ කවුද? කුරුලුගෝමි, පඬිවරයා බුත්සරණ, විද්‍යා චක්‍රවර්ති නේද? කවුද? විද්‍යා චක්‍රවර්ති. එතකොට මේ මේ බුත්සරණ කෘතිය රචනා කරපු මේ කතුවරයා අපි ඒ ටික ලියනකොට පාඩම් කරගමු. ඊට මෙතන මතක තියාගන්න, ගුරුලුගෝමි පඬිවරයා තමයි රචනා කරේ අමාවතුර. එතකොට කතුවරයාගේ වෙන ග්‍රන්ථ ධර්ම ප්‍රදීපිකාව. හරි, අමාවතුර ග්‍රන්ථයේ ඇති විශේෂත්වය. මේ ටික පුතේ මම PDF එකක් විදිහට ගෲප් එකට එවනවා. අඩුපාඩු තිබුණොත් ඒව සම්පූර්ණ කරලා ලස්සන්ට සටහන ලියලා නමත් එක්ක ගෲප් එකට දාන්න. පරණ හිටපු අය නම දාන්න ඕනේ, අලුතෙන්ම ක්ලාස් එකට සම්බන්ධ වුණු අය විතරක් නම දාන්න.
හරි, පාතිමා කියමු බලන්න පුතේ අමාවතුර ග්‍රන්ථයේ ඇති විශේෂත්වය. හරි, හොඳයි පුතේ. තව ලියන දෝල පුතාලා ඉන්නවද? හරි, තේචන් කියවන්න බලන්න ග්‍රන්ථයේ ඇති විශේෂත්වය. ලියනවද? හා, ලියන්න කොහෙන්? හිමංශයි බලද? හා, කියවුම් බලන්න. හරි, හොඳයි පුතේ. ඊළඟට ලියාගන්න මුත්සරණ. හරි, හොඳයි පුතේ. කවුද මේ බුත්සරණ කෘතිය රචකයා? විද්‍යා චක්‍රවර්ති රචකයා කියලා ලියාගන්න එක මෙතන නෑනේ. එක අපි ලියාගම්මු, රචකයා විද්‍යා චක්‍රවර්ති. යුගය පොළොන්නරු යුගය, කතුවරයා විද්‍යා චක්‍රවර්ති. අරමුණ තමයි නවහරහන්දී පුදුගුණ කීම. කතුවරයා පමණක් ලියාගන්නකො, විද්‍යා චක්‍රවර්ති. බුත්සරණේ කතුවරයා විද්‍යා චක්‍රවර්ති. හරි, අපි මේ ටික පමණක් ලියාගමු. බුත්සරණ ග්‍රන්ථයේ විශේෂතා පමණක් ලියාගමු. ඒ ටික ලියාගන්නකො. ඉවර වුණ ගමන් කියන්න පුතේ. ලියල ඉවර අය 139 තියෙන අමාරු වචන ටික පාඩම් කරගන්න අනිත් දුවල පුතාලා ලියනකම්. දවසක මං ඒ ටික පාඩම් ගන්නවා, ඒ නිසා මේ වෙලාවෙ පාඩම් කරගන්න. දැන් වෙලා ඇති නේද අපි ඊළඟ ටිකට යමුද? තව ලියනා ඉන්නවද? ඊළඟ ටිකට යමු. මේ ටික පමණයි ලියන්නේ, දැන් මේ ටික ලියා ගන්න බලන්න. හරි, හොඳයි පුතේ. තවත් ලියනා ඉන්නවද? ලියන්න බලන්න, ඉක්මනින් මේ ටික ලියා ගන්න. දැන් එහෙනම් අපිට ඊළඟට සාකච්ඡා කරන්න තියෙන එකයි මේ පූජාවලිය කියන මේ කොටස පමණයි. ඒකේ තමාරු වචන කියලා දීලා ඊළඟට ඒකේ තියෙන ඡේද ටික සරලව පැහැදිලි කරලා ඊළඟට මේකේ තියෙන ප්‍රකාශන විලාසය, රචනා ලේඛන ශෛලිය ගැන කතා කරාට පස්සේ පාඩම සාකච්ඡා කරලා අවසానයි. ඊට පස්සේ අපිට ඉතුරු වැඩ ටිකට යන්න පුළුවන්.
හරි මේ දක්වා පුතේ මං ඔයාලට අමාවතුර නාලාගිරි දමනේ කියලා දුන්නා නේද? අපි අපි සාකච්ඡා කරා අමාවතුර පොතේ අන්තර්ගත වුණ. ඊළඟට වොත්සරණ කෘතියේ තියෙන මේ නාලාගිරි දමනේ පිළිබඳව වොත්සරණ කෘතියේ අන්තර්ගත නාලාගිරි දමනේ කතා කරා. දැන් පූජාවලියක විතරයි නිතර වෙලා තියෙන්නේ. දැන් මම නාලාගිරි දමනේ පිළිබඳව ඔයාලට පොඩි වීඩියෝ එකක් පෙන්නනවා. ඒක බැලුවට පස්සේ අපි පූජාවලිය කොටස සාකච්ඡා කරන්න යමු. අතුර ටිකක් බොනයිට නම් බීලා ඉන්න පුළුවන්. අපි ඊළඟ වැඩ කොටසට ඊට පස්සේ යනවා. හරි හොඳයි පුතේ. දැන් අපි බලමු මේ පූජාවලිය කියන ග්‍රන්ථයේ ඇතුළත් නාලාගිරි දමනය පිළිබඳව. පූජාවලිය කියන මේ පොත රචනා කරන්නේ කවුද පුතේ? දන්නවද? මයුරපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමි තමයි මේ පූජාවලිය රචනා කරන්නේ. එහෙම නැත්නම් මයුරපාද පිරිවෙන්පති බුද්ධපුත්‍ර හාමුදුරුවෝ. හරිද? ඒතකොට තේමා කරගන්න බුදුගුණ පාඨය තමයි පුතේ අරහන් ගුණය පෙරදරි කරගෙන තමයි රචනා කරන්නේ. යුගය යුගය තමයි පූජාවලිය ලියවෙන යුගය දඹදෙනි යුගය. හොඳින් මතක තියාගන්න දඹදෙනි යුගය. හරිද? මේ දෙවන පෙරකුම්බා රජතුමාගේ ඇමතිය කිටිය දේවපති රාජ කියලා. මේ දේවපති රාජාගේ ආරාධනාවෙන් තමයි පූජාවලිය කියන පොත රචනා කරන්නේ. හරිද? ඒක පරිච්ඡේද 34ක් තියෙනවා. මේ ගෞතම බුදුරජාණන් වහන්සේ සුමේද තාපසවදී ඉඳන් දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ගැනීමේ සිට පරිනිර්වාණය වෙනකම්ම මේ බුද්ධ චරිතයේ 32ක් දක්වා පරිච්ඡේද දක්වා මේ පොත විස්තර වෙනවා. එතකොට 33 34 පරිච්ඡේද මගින් ලංකාවේ ඉතිහාසයේ දෙවන පරාක්‍රමබාහු රාජ සමය දක්වා ඉදිරිපත් කරනවා. ඒක ග්‍රන්ථයේ තියෙන විශේෂතා ගැන කතා කරනකොට පුතේ බොදු ජනතාවට ගැළපෙන බස්වහරකින් තමයි ලියලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි අහන කෙනාගේ මේ ශ්‍රද්ධාව සැදැහැති බව භක්තිය වර්ධනය වෙන ආකාරයෙන් කතා වස්තුව ලස්සනට ලියලා තියෙනවා. ඒ වගේම රාජරාජ මේ මහා ඇමතිවරුන් උතුම් වූ පුදු පූජාවන්ට රාජරාජ මේ මහා අමාත්‍යවරුන්ගේ පුද පූජාවට ලක්වුණු කෘතියක් විදිහට පූජාවලිය සඳහන් කරන්න පුළුවන්. උපමා තියෙනවා, රූපක තියෙනවා. හරිද? එතකොට මේ රචනා ශෛලිය ගැන කතා කරොත් එහෙම, එහෙම නැත්නම් මේ ලේඛන ශෛලියේ තියෙන අපි විවිධතා ගැන කතා කර ගන්නවනේ. එතකොට මේ ලේඛන ශෛලියේ තියෙන විවිධතා ගැන කතා කරොත් හොඳ දඹදෙනි යුගයේ ලියන ලියපු නේද ලියන ලියලා තියෙන්නේ මේ ග්‍රන්ථය. එතකොට අපි අර කලින් කතා කරපු අමාවතුර බුත්සරණ මේ පොළොන්නරු යුගයේ ලියුනේ පොළොන්නරු යුගයේ ලියවුණු ග්‍රන්ථවලට වඩා විහාරී මේ පොතේ භාෂාව සරලයි. පූජාවලිය පොතේ භාෂාව සරලයි, විස්තර බහුලව තියෙනවා. හැම සිද්ධියකටම සම්බන්ධ කරලා උපමා එකතු කරලා භාෂාව වර්ණවත් කරලා රසවත් කරලා ඉදිරිපත් තියෙනවා. ඒ වගේම සිංහල භාෂාවේ දියුණු වීමටත් මෙහි නිවැරදි සරල භාෂාවක් යෙදලා තියෙන හින්දා කියවන්නට කැමැත්තක් ඇති කරනවා, කියවීමට ආසාවක් ඇති කරනවා, රුචියක් ඇති කරනවා. එහෙනම් මේ රුචි උපදවන භාෂාවකින් බුදුගුණ වර්ණනා කරලා තියෙනවා මේ පූජාවලිය පොතේ. හරි, දැන් එහෙනම් අමාරු වචන බලමු. අවිනෂ්ට මේක අහලත් තියෙනවා. අවිනෂ්ට, අවිනෂ්ට කියන්නේ විනාශ නොවූ. අවිනෂ්ට විනාශ නොවූ. එළවයා, එළවයා කියන්නේ ඉවතට යන්න, ඉවතට යන්න. ඊළඟට සිසෑරි, සිසෑරි කියන්නේ හැරි, සිසෑරි කියන්නේ හැරි. මහා පෙම් වතුරු, මහා ප්‍රේමයේ නැමැති දිය කඳ. ඊළඟට
මරණ සංඥාව මරණය පිළිබඳ හැඟීම. මරණ සංඥාව මරණය පිළිබඳ හැඟීම, මන්නේ පිළිබඳ හැඟීම, පුත්‍ර සංඥාව දරුවෙකු පිළිබඳ හැඟීම. මරණය පිළිබඳ හැඟීම, දරුවෙකු පිළිබඳ හැඟීම. කෝවේයකට, ඔව් ඒකත් මට මතක විදිහට පළාත් පේපර් වල හරි අහලා තිබුණා. මේ කෝවේයකට මොකද්ද මේ කෝවේයකට? කෝවේයකට කියන්නේ කුඩා වීදියකට. මතක තියාගන්න පුතේ, කෝවේයකට කියන්නේ කුඩා වීදියකට. කුඩා වීදියකට. මිනි රුවනකට, මිනි රුවනකට කියන්නේ මාණික්‍ය රත්නයකට. මාණික්‍ය රත්නයකට. අකුස්සෙන්, අකුස්සෙන් කියන්නේ හෙණ්ඩුවෙන්. අකුස්සෙන් හෙණ්ඩුවෙන්. හලුයේ, මේ වීදියට හලුයේ. හලුයේ කියන්නේ මුදාහැරියේ. මුදාහැරියේ. ඊළඟට කියනවා හස්තිකාන්ත වීණානාදේ, ඇතුන් වසඟ කරවන නාදේ. ඇතුන් වසඟ කරවන වීණානාදේ. කෝ ගිනි කඳ, කෝපේ නැමති ගිනි ජාලාව. බැම මඩුල්ලකින්, බැම මඩුල්ලකින් කියන බ්‍රහ්ම මණ්ඩලයකින්. බ්‍රහ්ම මණ්ඩලයකින්. හිරි ඔතප්, අපි දන්නවා හිරි ඔතප් කියන්නේ පව් කිරීමට තියෙන ලැජ්ජාව සහ බය නේද? පවට ඇති ලැජ්ජාව සහ බිය. වාලදිය, වාලදිය අඹුඩු හස්, වාලදිය අඹුඩු හස්සෙහි ගන්වාගෙන. මොකද්ද මේ වාලදිය අඹුඩු හස්සෙහි ගන්වාගෙන කියලා කියන්නේ? වල්ගය දෙක දෙකලවා අතරේ සංගවාගෙන. වල්ගය දෙකලවා අතරේ සංගවාගෙන. වාලදිය අඹුඩු හස්සෙහි ගන්වාගෙන. වල්ගය දෙකලවා අතරේ සංගවාගෙන. හරි, මෙතනදි කියනවා ඒ වෙලාවේ ආනන්ද තෙරුන් වහන්සේ, කෙනෙහි ආනන්ද මහ තෙරුන් වහන්සේ දීර්ඝ කාලයේහි තමන් වහන්සේ බුදුන් කෙරෙහි අවිනිශ්චව කළා වූ මහ පෙම් වතුරු රඳවා ගත නොහි දෑස් පිරුණු කඳුලිනා. බලන්නකෝ ඒ කොටස. ඒ වෙලාවේ ආනන්ද තෙරුන් වහන්සේ දීර්ඝ කාලයක් තමන් වහන්සේ කෙරෙහි වෙනසක් නොව මහා ප්‍රේමේ නැමැති දිය කඳ නවත්වා ගන්න බැරුව දෑසේ කඳුළු පුරවාගෙන මේ පළමුව මරා මිස මාගේ බුදුන් නොමරවයි කියමින් එතාටත් බුදුන්ටත් මැදින් ගිහිල්ලා හිටගත්තලු. හරිද? බුදුන් වහන්සේ ඉවත්වන්න ඉවත්වන්න එතෙක් මට කුමක් කරන්නද? නුඹ බොළඳයයි මාගේ බලය දැක නැත්තේ දැයි දේශනා කළාලු. මේ පූජාවලිය කතුවරය තමයි මෙහෙම කියන්නේ. හරිද? බුදුන් වහන්සේ එසේ වදාරන ලද නමුත් ආනන්ද දැන් මේ ත්‍රිපිටකයේ තියෙන කතා වස්තු අරගෙන මේ එක් එක් කතුවරුන් එක වර්ණනා කරමින් දක්වලා තියෙනවා. ත්‍රිපිටකයේ සඳහන් වුණ සංසිද්ධිය බුද්ධ දේශනාව අරගෙන තමයි මේ විවිධ යුගවල හිටපු කතුවරුන් මේ ඒගොල්ලන්ගේ ප්‍රකාශන විලාසයෙන් ලේඛන ශෛලියෙන් ලියලා තියෙන්නේ. මේ බුදුන් වහන්සේ එසේ වදාරන නමුත් ආනන්ද මහතෙරුන් වහන්සේ ඉවතට ගියේ නැහැලු. ඒ වෙලාවේ පුතේ බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් පොළව මේ සක පෝරුවක් වගේ කරකවා උන්වහන්සේ පසුකට බුදුන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා පෙරටුකට දැබ්බලු. යලි ආනන්ද මහතෙරුන් වහන්සේ පෙරටුව වැඩි හිටියේ හින්ද බුදුන් වහන්සේ වෙත ඇතාලා. බුදුන් වහන්සේ පෙරටුව වැඩි ඉන්නව, ඉස්සරහින් ඉන්නව, මේක මේ නිසා බුදුන් වහන්සේ ඉදිරියෙන් ඉන්නව. බුදුන් වහන්සේ වෙත යලිත් ඇතාලං වෙන බව දැක්ක ආනන්ද හාමුදුරුව ඉදිරියට දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පස්සට කොට ඇතා ඉදිරියෙන් හිටගත්තලු. දැන් බලන්නකො මෙහෙම කියනකොට මේ පූජාවලිය කතුවරයා මේ කියලා තියෙන ආකාරයට අපිට චිත්‍රරූප මැවෙනවා නේද? ආනන්ද හාමුදුරුවෝ දුවගෙන ගිහින් ඉදිරියට යනවා, ඇතා එනවා නේද? ඊට පස්සේ මොකද වුණා කියන්නේ? විට පොළව පෙරළී ගොස් උන්වහන්සේ පස්සට කළාලු. මේ ආකාරයෙන් තුන් වරක්ම බුදුන් වහන්සේ පස්සට කොට ඇතාට ඉදිරියෙන්
හිටියලු. තුන් වරක්ම පොළොව හැරී උන්වහන්සේ පසුකට බුදුන් වහන්සේ පෙරටුකොට තැබුවලු. ඊළඟට කියනවා එකෙනෙහි පියපුතුකු වඩාගෙන ඇත්කිලි බලමී වීතියට බට ස්ත්‍රියා. මොකද කියන්නේ මේ වෙලාවෙහි ආදරණීය මේ පුතෙක් වඩාගෙන ඇත් ක්‍රීඩාව බලමී වීතියට බැස්ස ගැහෙනියා. අනිද ඇතා දුවත් දුවත් ඇතා කෙරෙහි ඇති බයෙන් විවුලල මරණය ගැන හැඟීමද පුතා ගැන හැඟීමද මරණ සංඥාවෙන්ද පුත්‍ර සංඥාවද කියන මරණය ගැන හැඟීමද පුතා ගැන හැඟීමද සිහියට ගැනීමට නොහැකිව. හරිද? බුදු පුදට මල් මාලයක් දැම්මා වගේ බුදුන් වහන්සේ හා ඇතා අතරට පුතා දමා ඇය කුඩා වීදියකට දුව ගියා කියලා කියනවා. බලන්නකො කතුවරයාගේ වර්ණාව, අර පුතා දාලා යන්නේක එතන බිම, ඒ කුමාරයව දාලා යන්නේක මරණ බයි අම්මා දරුවව දාලා යන්නේක කතුවරයා දැක්ක ආකාරය කොහොමද? බුද්ධ පූජාවට මල් දමක් දෙමුවාසේ නේද? බුදුන් ඇතා අතර පුතා දමා ඒ කුඩා වීදියකට දුව ගියාලු. එවෙලිහි කුමාරයාට වෙනත් පිහිටක් නොදැක බුදුන් සිටින දිසාවම කුමාරයා වෙනත් පිහිටක් නැතුව බුදුන් පිහිටක් නැතුව දැන් මේ කුමාරයාට මින් බුදුන් වහන්සේ සිටින දිසාව බලමින් මහා හඬින් හඬන්නට පටන් ගත්තලු. ඇතා ගිනි කඳක් ලෙස කෝප වී බුදුන් කරා දුවගෙන යනකොට ඔන්න දැන් ඇතා කුමාරයාව දැක්කලු. දැකලා ඔහු වෙත දිවගෙන ගියාලු. ඒ මොහොතේ ස්වාමි දරුවානෝ, ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ මාණික්ක රත්නයකට තුඩ දිගු කරන නාගරාජයෙකුසේ කුමාරයා වෙත අත දිගු කරන ඇත් රජු දැක කියනවා, මා පැමිණ සිටින මේ මිහිතියේ මේ මත් ඇතා කුහුඹුවකට හරි ගහලා මරලා දැම්මනම් මාගේ කුමන බුද්ධානුභාවයක් වේදැයි සිතා තමන් වහන්සේගේ කරුණාව නැමැති අකුසින්, ඒ කියන්නේ තමන් වහන්සේගේ කරුණාව නම් වූ හින්දුවෙන් පහර දී ඇතා නවතා. මේ කියන්නේ කරුණාවෙන්, හරිද? කරුණාවෙන් බුදුහාමුදුරුව ඇතා නවත්වන්නාලාගිර. තොප මේ විදිහට ආවේ එම කුමාරයා නිසා නෙවෙයි, අප නිසා. ඔහු වෙත යන්නේතු අප වෙත ඉන්නයි පදාලලු. ඊළඟට කියනවා, ඊළඟ ඡේද බලන්න. එකෙනෙහි මාගේ ස්වාමි දරුවන්ගේ මధుර නාද නැමැති හස්තිකාන්ත වීණා නාදේ. එකෙනෙහි මාගේ ස්වාමි දරුවන්ගේ මధుර නාද නැමැති හස්තිකාන්ත වීණා නාදේ. ඒ කියන්නේ මොකද්ද? මේ මොහොතේ මේ වෙලාවේ මාගේ මේ ස්වාමි දරුවන්ගේ මිහිරි නාද නැමැති ඇතුම් වසඟ කරන වීණා නාදය ඌට ඇසෙන විට ඌගේ රා මත් බව සිඳී ගියේය. නේද? කියන්නේ මේ මිහිරි වදනින් නේද කරුණාවෙන් මේ ආමන්ත්‍රණය කරනකොට නාලාගිරියගේ මේ රා බව මත් බව නැතිව ගියාලු. ඒ වදන් නැමැති අමුත්‍ර ඇල්ලින්, මොකද ඊළඟට එතපුල් නැමැති අමා හැල්ලින්. දැන් මේ අපේ පාඩමට නම දාලා තියෙන මේ කොටසින්නේ නේද මේ පූජාවලිය සඳහන් වන එතපුල් නැමැති අමා හැල්ලින්. ආයි කියන්නේ මොකද්ද? ඒ වදන් නැමැති, වචන නැමැති, වදන් නැමැති අමෘත ඇල්ලින් කෝද ගිනි කඳ නිවි ගියේ. ආයික ලියා ගන්නකෝ. ඒ වදන් නැමැති අමෘත ඇල්ලින් ඒ වදන් නැමැති අමෘත ඇල්ලෙන් ඒ වදන් නැමැති අමෘත ඇල්ලෙන් ක්‍රෝධ ගිනි කඳ නිවි ගියාලු. ඒ මොහොතේ කුමාරයා අතහැර බුදුන් වහන්සේ දෙසටම බෙල්ල දිගු කර බුදුන් වහන්සේ දෙස බැලුවහම 32ක් අක්ෂර, ඒ කියන්නේ 32 80 ලකුණින් 32ක් මේ 32ක් අක්ෂර 80 ලක්ෂණින් පැතිරී ගිය බ්‍රහ්ම මණ්ඩලයකින්. එතකොට බුදුන් වහන්සේ 32 මහා පුරුෂ ලක්ෂණ කියනවා තියෙනවනේ නේද? 32ක් වූ මහා පුරුෂ ලක්ෂණ කියනවා 80 ලක්ෂණ අනු මේ 80 ලකුණින් ඊළඟට 80 ලක්ෂණ වලින් පැතිරී ගත් බැම මඩුල්ලකින් කියන්නේ අපි කලිනුත් කිව්වා බ්‍රහ්ම මණ්ඩලයකින් නේද? බ්‍රහ්ම මණ්ඩලයකින් අහසේ පිපුණු තාරකා මණ්ඩලයක් වගේ මේ උපමා තියෙන්නේ. පිරිවර කොට සිටින රහතුන් පන්තියකින් හා
පූර්ණ චන්ද්‍රයාසේ බබලන ස්වාමි දරුවන්ගේ අසිරිමත් කාන්තිය දැක. එතකොට කතුවරයා මේ රහතන් වහන්සේලා දැක්ක ආකාරය, බුදුහාමුදුරුවෝ දැක්ක ආකාරය තමයි මේ වර්ණාවට ලක් කරලා තියෙන්නේ. චන්ද්‍රකාන්තිය දුටු කුමුදු මල් සමූහයක් වගේ මුළු සිරුරෙහිම, මුළු ශරීරෙහිම ඇති වූ ප්‍රීතියෙන් පිනාගොත් බුදුන් වහන්සේ වෙත දිව ගොස් ඒ ෂණයෙන් ලැජ්ජාව හා බය ලැබූ ආකාරය. කවුද මේ ලැජ්ජාව හා බය වෙන්නේ? නාලාගිරිය නේද? කරන්න කියපු, තමන් කරන්න ගියපු මේ පාප ක්‍රියාව වැරැද්ද නිසා නේද? දේවදත්ත හාමුදුරුවන්ගේ මෙහෙවීම නිසා. එතකොට නාලාගිරියට, නාලාගිරියතාව මෙහෙම රාපෝල එව්වනේ මේ තමන් කරන්න ගිය වැරදි වැඩේ හින්දා ලැජ්ජාවට බය ලැබූ ආකාරය කරුණු පෙන්වාසේ. වලිග්ගය දෙකලවා අතර ගන්වාගෙන ඊශනේහිම මේ හිරි ඔතප් ලද නියාවට ආයසනේම මේ ලැජ්ජාව බය ලැබූ ආකාරයක කරුණු පෙන්වාසේ. වලිග්ගය දෙකලවා අතර ගන්වාගෙන, වාලදී අමුඩ හස්සෙහි ගන්වාගෙන, කියන්නේ වලිග්ගය දෙකලවා අතර ගන්වාගෙන, වක් පී හොඬේ හකුල හකුලා සිරිපතුල් හොඬින් පිරිමදිමින් බුදුන් වහන්සේගේ පාමුල වැතිර ගත්තේය කියලා තමයි කියන්නේ. හරි, ඊළඟට තියෙන ටික අපි සාකච්ඡා කරලා තියෙන්නේ, නමුත් පාඩම කියවන්න ඕනේ. හරි, තවත් අවබෝධ වෙන්න අපි පාඩම කියවමු. කියමු බලන්න එහෙනම් සරසි බුදු දහම පිළිබඳ මසල දැනුමක් ඇති. හරි, හොඳයි පුතේ. දැන් එහෙනම් අපේ පාඩම අවසానයි. මේ අලුත් පැහැදිලි කිරීම අපි දවසක පාඩම් කරනවා. අද මට වෙනම ඔයාලට gedara වැඩ කිහිපයක් දෙන්න තියෙන හින්දා අද මම මේක gedara වැඩක් විදිහට දෙන්නේ. නමුත් වෙන දවසක පාඩම් කරන්න දෙනවා. හරිද? දැන් අපිට අවබෝධයේ ප්‍රශ්නවලට ලිඛිතාභ්‍යාසවලට පිළිතුරු ලියන්න වෙලා මදි නිසා මේ අවබෝධයේ ලිඛිතාභ්‍යාසවල පිළිතුරු මම group එකට දානවා. හරිද? ඒ වගේම මේ ප්‍රායෝගික අභ්‍යාස යටතේ තියෙනවා මේ එක් එක් කතුවරයා එකම අවස්ථාව විවිධ අයුරින් වර්ණනා කර ඇති ආකාරය පිළිබඳව ගුරුතුමා ගුරුතුමිය සමග සාකච්ඡාවක යෙදෙන අපි එක සාකච්ඡා කරා. නමුත් ඊට අදාළ පිළිතුරකුත් මං එවනවා. හරිද? ඒ වගේම මේ උපමා සහ රූපක වලට අදාළ පිළිතුරු ටිකත් එවනවා. ගෲප් එකට දානවා. ඒ ටික පිටපත් කරන්න ඕනේ. හරිද? මෙන්න මේ ටික තමයි එවන්නේ. සහ සටහන. ඊටක එතකොට ප්‍රශ්න ලියලා ලස්සන්ට පිටපත් කරගෙන එන්න ඕනේ. ප්‍රශ්න වලට පිළිතුරු තමයි එතකොට මේ තියෙන්නේ. හරිද? සහ මං එවනවායි කියපු අනිත් සියල්ලමත් එවනවා. එතකොට ප්‍රශ්න ලියලා පිළිතුරු ටික පිටපත් කරන්න. හරි, අඩුම තරමේ ප්‍රශ්න ලියන්න ඔයාලට වෙලාව මදි වුණොත් අවම තරමේ ප්‍රශ්න අංක දාලා පිළිතුරු ටික හරි හොඳ පුතාල වගේ පිටපත් කරන් එන්න ඕනේ. හරිද? දැන් එතකොට අපි පිළිතුරු වෙනම අද ක්ලාස් එකේදී ලියන්නේ නැහැ. නමුත් ඔයාලට මෙතන මේ උපමහ සහ රූපක කියන එක මං කියලා දීලම පාඩම අවසන් කරන්නම්. හරිද? ක්ලාස් එක ඉවර කරන්නම් මේ උපමහ සහ රූපක කියන ටික ඔයාලට කියලා දෙන්න ඕනේ. එක නිතර ප්‍රශ්න ඇහෙන කොටසක් අහලා තියෙනවා උපමා සහ රූපක. හරි පුතේ, ඔයාලා දන්න විදිහට කියන්න බලන්න මොකක්ද මේ උපමාවක් කියන්නේ. දැන් මේ ග්‍රන්ථවල, මේ පොත්වල උපමා ගණනාවක්ම තිබ්බා නේද? උපමාවක් කියන්නේ යම් වස්තුවක්, ස්ථානයක්, පුද්ගලයෙක්, අවස්ථාවක් නේද? වඩාත් හොඳින් තව කෙනෙකුට හොඳින් පැහැදිලි කරන්න, විස්තර කරන්න, තවත් දෙයකට සමාන කරනවා නේද? එතකොට එහෙම සමාන කරනකොට මේ උපමාවාචී නිපාත භාවිත කරනවා නේද? යම් දෙයකට තවත් දෙයක් උපමා කරනකොට උපමාවාචී නිපාත භාවිත කරන මොනවද? මෙන්, සේ, වගේ, අයුරු, එවු, ලෙස, මේ ආදී උපමාවාචී නිපාත උපයෝගී කර ගන්නවා. එතකොට උපමාවක ප්‍රධාන වශයෙන් අපිට අංග දෙකක් දකින්න පුළුවන් නේද? උපමානේ, උපමානේ කියන්නේ උපමාවයි. සමහර වෙලාවට පේපර් එකේ එනම උපමානේ සහ උපමේය වෙන් කර දක්වන්නේ කියලා. දැන් අපේ දුවල පුතාලට සමහර වෙලාවට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මොකක්ද මේ උපමානේ කියන්නේ. උපමානේ කියන්නේ හොඳට මතක තියාගන්න උපමාවට. හරිද? උපමානේ කියන්නේ උපමාවටමයි. කිසියම් දෙයක් තවත් යම් කිසියම් දෙයක් තවත් යමක් සමාන කොට දක්වන යෙදුම තමයි මේ උපමාව, එහෙම නැත්නම් උපමානේ කියලා කියන්නේ. ඒතර උපමේය කියන්නේ අර සමාන කිරීමට ලක්වන යෙදුම, සමාන කිරීමට භාජනය වන යෙදුම.
හරිද? නංගීගේ මුහුණ රෝසමලක් වැනිය කිව්වොත්, එතකොට මුහුණ තමයි උපමේය. එතකොට රෝසමල තමයි උපමාව. එහෙම නැත්නම් උපමානය නේද? රෝසමලක් වගේ. එහෙනම් වගේ කියන එක තමයි එතකොට නිපාතය, උපමා වාචී නිපාතය. දැන් අපි ගත්තොත් එහෙම ඇගේ දත් මුතු කැටමින් පියකරු. එහෙනම් ඇගේ දත් කියන එක තමයි, දත් තමයි උපමේය. එහෙනම් ඒක මොකටද උපමා කළේ? මුතු කැටවලට. එහෙනම් උපමානේ එවත් උපමාව මුතු කැට මින් කියන එක තමයි නිපාතය. හරිද? හා, රූපකයක් කියන්නේ, රූපකයක් කියන්නේ පුතේ, රූප කියන්නේ දැන් අපි යම් කිසි වස්තුවක් තවත් වස්තුවකට සමාන කරනෝ මෙන්සේ බඳු වගේ කියන උපමාවාචි නිපාත නැතුව. හරිද? මෙන්සේ බඳු විලස් කියන උපමාවාචි නිපාත නැතුව, මේ සමාන වාර්ථවාචි නිපාතයක් උපකාර කරගන්න නැතුව, එක් වස්තුවක සතු ලක්ෂණ අනෙක් වස්තුවට කෙලින්ම ආරෝපණය කරලා දක්වනවා. දැන් ඇගේ මුහුණ සඳක් වැනිය කිව්වොත් ඒක උපමාවක්. ඇගේ මුහුණ සඳකි. ඇගේ මුහුණ සඳක්මයි. එහෙනම් ඒක රූපකයක්. හරිද? එතකොට ඒ මේ රූපක භාවිතයේදී මේ සිදු කරනු ලබන යම් දෙයක් තවත් දෙයකට සමානකොට දැක්වීම. හිත උපමාවලදී වගේ සඳහා සමානාර්ථවාචි නිපාතයක් භාවිත කරන්නේ. හරිද? මුහුණ සඳක්මයි කියනවා. එතකොට රූපකවලට නිදසුන් තමයි නිලු පුලස්, සඳවත, පාපියුන්, තරුණෙත්, නේද? පා වැනි පියුම් කිව්වොත් උපමාවක්. පාදේ නිලුම් මලක්මයි. එතකොට පාපියුම් එක රූපකයක් නේද? සඳ වැනි වත කිව්වොත් එතන ඇවිල්ලා උපමාව සඳ වත කිව්වොත් ඒක රූපකයක්. හරිද? කිරිදත් ඒකත් එතකොට රූපකයක් වෙනවා. හරි, කියවමු බලන්න මේ ටික. විහාරී උපමා හොඳින් අහගෙන ඉන්න. යම් වස්තුවක් මෙතන ඉඳ ඇගේ මුහුණ සඳක්, ඇගේ මුහුණ සඳ වැනිය. හරි, හොඳයි පුතේ. ඊළඟට ඔකිත් කියමු බලන්න. රූපක හරි, හොඳයි පුතේ. දැන් අපේ මේ අභ්‍යාස කරනකොට පොතේ තිබ්බා උපමා ගණනාවක් නේද? රූපක ගණනාවක් තිබ්බා. ඒ ඇසුරෙන් තමයි එතකොට ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න තියෙන්නේ. එහෙනම් හොඳට කියවලා බලලා මං ඒ වෙන පිළිතුරුත් උදව් කරගෙන අභ්‍යාස ටික පිටපත් කරලා, පිළිතුරු ටික පිටපත් කරලා එවන්න ඕනේ. හරි, ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න බලන්න පුතේ. කැම් එක ඔන් කරගන්නකෝ. තියෙනවද? ගෙදර වැඩ සම්බන්ධ ගෙදර වැඩ ටික ගෲප් එකට දාන්න ඈ. හරි, එහෙනම් පුතේ වැඩ ටික කරගෙන ලබන සතියේ හම්බෙමු. හැමෝම එහෙනම් පරිස්සමින් පරිස්සමින් ඉන්න. හැමෝටම එහෙනම් ආයුබෝවන්.